කලින් ඔගොල්ලෝ මායිම දිගේ වැඩසටහන බැලුවා නම් දන්නව කොහොමදල මේ මායිම සලකුණු කරන්න අපි ආවා. මම ඉන්නේ කොහොමදලේ මුදුනේ. හොඳයි මේ තමයි ඕගොල්ලෝ එදා දවසේ දැක ගන්න බැරි වෙච්ච දර්ශනය. Like Lalan.
ට්‍රැවල් ලයික් ලලාන් සංචාරයේට ඔන්න කාලෙකට පස්සේ බොහොම ආදරෙන් පිළිගන්නවා හැමදෙනාම මම ඇත්තටම ටිකක් අපහසු කාලයකට පස්සේ තමයි මේ සංචාරයක් සිදු කරන්නේ පවතින වසංගත තත්ත්වයට ගොදුරු වුණා ඉතින් එතනින් පස්සේ මේ යන පළවෙනි ගමන පොඩි ටෙස්ට් එකක් විදිහට තමයි මේ ගමන යන්නේ කලින් ඕගොල්ලෝ මායිම දිගේ වැඩසටහන බැලුවා නම් දන්නව කොහොඹගල මේ මායිම සලකුණු කරන්න අපි ආවා ඉතින් මේ කොහොඹගල තරණය කරන්න යන අතරතුර එදා දවසේදී ඕගොල්ලන්ට මතක ඇති ධාරානිපාත වැස්සකට අහු වුණා හරියට දර්ශන ගන්න බැරි වුණා ඉතින් ලොකු ආසාවක් තිබ්බා ඒ නැවතෙන්න ඉතින් ඔන්න ඒ දේ තමයි අද දවසේ මම මේ මොනවද වෙලා තියෙන්නේ ඉෂ්ට කරන්න යන අද පොඩි වැස්සක් තිබුණා මේ කාලගුණ වර්තාව නම් තිබ්බේ අද මුළු ලංකාවටම දරුණු ලෙස වහිනවා කියලා. ඉතින් කොහොම නමුත් අපි හරියට විස්තර ටික හොයාගත්තට පස්සේ කාලගුණෙන් ඉතරම් බාධාවක් නැහැ කියලා දැනුන නිසා අපි ඔන්න අද ආවා. ඒකත් මායි අමිල මල්ලි ලොකු කතාවක යෙදිලා තමයි අද දවසේ එනවද නැද්ද කියලා තීරණය කරේ. ඉතින් ඔන්න ඉන්න මායිම දිගේ ඔගොල්ලෝ දකින්න ඇති මේ මල්ලි අමිල මල්ලි අලවල පැත්තේ අපි ගියානේ අලවල එන හැම බලන්න රයිට් ඔන්න මල්ලිත් එක්ක තමයි අද ආවේ බයක් නැහැ කින්දා කොහොම කළා බොහොම ලස්සන ස්ථානයක් අයි මෙහෙ ඉඳ ආ හිතෙනවා මේ තරම් ඉඩකඩ තියෙන බොහොම සුන්දරයි වතුර එහෙම තියෙන ප්ලේස් එකක් ඉතින් අපි තව ටිකක් උඩට යන් මේ මම හිතන්නේ මම ඉන්නේ මම පළවෙනි වීඩියෝ එක නම ඔයගලන්ට සටහන් කරා මේ ඒරියා එක මම ඔයගලන්ට අර Google Map එකෙන්ම පෙන්නුවා මට මතක හැටියට මේ ඒරියා එක දැන් පොඩ මතකේ පොඩි අඩුවක් තියෙනවා කාලයකට පස්සේ එන නිසා මේ හරියට කියන්නේ නැවුගල හෝ කොහඹගල මට මතක හැටියට මේ හරියට කියන්නේ කොහඹගල ඊට පස්සේ අපිට එහායින් හම්බ වෙනවා නැවුගල ඊට පස්සේ අපිට තව හම්බ වෙනවා මේ බැලුම්ගල ඕක තමයි ගලවල් තුන නැවුගල කොහඹගල බැලුම්ගල හොඳයි ඇත්තටම පාර හොයාගන්න බැරි වුණා ගොඩක් කාලෙකට ආපු නිසාද වන්ද පාර ටිකක් හොයාගන්න අපහසු වුණා දැන් නම් හරි දැන් අර අපි කියපු බැලුම්ගල උඩට යනවා බැලුම්ගල උඩ ඉඳලා අපි බලමු එදා අපිට බලා ගන්න බැරි වෙච්ච දසුන් ටික මම ඉන්නේ කොහොඹගලේ මුදුනේ මේකද කියන්නේ බැලුම්ගල කියලා මෙතන ඉඳන් අපිට පුළුවන් මේ අවට ප්‍රදේශෙම දැක බලා ගන්න විශේෂයෙන් මායිම දැක ගන්න පුළුවන් අපි ඉන්නේ බස්නායර පළාතේ
අපිට පුළුවන් සබරගමුව පළාතත් මේ ගල මුදුනට ආවට පස්සේ දැක ගන්නට. එහෙනම් අපි යනවා මේ ස්ථානෙට. ඉතින්දලා අපිට පුළුවන් ලස්සන්ට මේ මායිම බලාගන්න. ඉතින්ද ගිහිල්ලා බලමු අපි. එදා මගේ ඇරිච්ච වීඩියෝ එක මොන අද දවසේ අපිට පුළුවන් වෙයි. මේ වීඩියෝ සටහනේදී දැක ගන්නට. හොඳයි මේ තමයි ඕගොල්ලෝ එදා දවසේ දැක ගන්න බැරි වෙච්ච දර්ශනය බලන්න ඈතින් ඔයගලන්ට පේන ඇති බොරළු කපනවා ඒ කන්දේ ඉතින් පහළ පේන ඇති වාහන ගමන් කරන මාර්ගය ඔන්න අපි දකිනවා වරකපොල ටවුන් එක වරකපොල ටවුන් එකෙන් පස්සේ ওই කඳු අතර මැදින් එහාට යනකොට අපිට අඹේපුස්ස පැත්තත් බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් ඔන්න ඉතින් පස්සේ තමයි අපි කුරුණෑගලට හැරෙන මාර්ගයත් නූරට යන හැරෙන මාර්ගයත් අපිට හම්බෙන්නේ. ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ වරකපොල පිහිටලා තියෙන කොහඹගල කඳු මුදුනේ. අපි කියනවා බැලුම්ගල කියලා. බැලුම්ගල ඉඳලා තමයි මේ දර්ශනය අපි දකින්නේ. ඉතින් මෙතනට එන්න ටිකක් ඇවිදගෙන එන්න තියෙනවා. ඈතින් බොහෝම ලස්සනට දර්ශන වෙනවා විවිධාකාර කඳු, චෛත්‍යයන්, විවිධාකාර ගොඩනැගිලි. වාසනාවකට වැඩිපුරම අපිට තේන්න තියෙන්නේ කොළපැහැති දර්ශනේ. මහාලොකු ගොඩනැගිලි නම් අපිට දකින්න හම්බෙන්නේ නැහැ මේ වරකපොල ටවුන් එකේ. ඉතින් ඒ අතරතුර බලන්න මේ මුදුනේ අපිට දැක ගන්න හම්බෙන ශාක පද්ධතිය. හරිම සුන්දරයි. Bem. ඉමේජ් ස්ටැබිලයිසේෂන් එකක් තියෙනවා ඉලෙක්ට්‍රික් ඉමේජ් ස්ටැබිලයිසේෂන්. ඒතර ඒකෙදි මේ පොඩ්ඩක් නැවැත්තුවත් එයා ගිහිල්ලා එයා හදා ගන්නවා මේ කියන්නේ. මෙහෙමදී බලන්න. එයා ちょට්ටක් හදා ගන්නවා. මම කොච්චර හෙල්ලුවත් එයා හදා ගන්නවා. මෙහෙම සීන්නේ. මෙනේ මීරිගම. මේ මොකද කරන්නේ? මීරිගම තියෙන කන්ද? මේ වගේ එකක් තියෙනවා මීරිගම කන්ද. මම
නමස්කාර